දෙමාපියනි, අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ කොහොමද අපේ අතින් හරි අපේ දරුවෙක්ගේ අතින් හරි WhatsApp group එකකට වැරදිලා මැසේජ් එකක් ගියොත් ඒක අපිටත් අනෙක් අයටත් නොපෙනෙන විදියට ඩිලීට් කරලා දාන්න කියලා. අපේ අතවරද්දකින් group එකකට මැසේජ් එකක් ගියොත් ඒ ඉන්න දෙමාපියොත් කලබල වෙලා ඔන්න දෝෂාරෝපණය කරන්න ගන්න. ඕක දැන් ඩිලීට් කරන්න, ඕක මේ group එකට අදාළ පණිවිඩය නෙමෙයි කියලා. අන්න එහෙම අවස්ථාවකදී කලබල වෙන්න එපා. එකටම කරන්න ඕනේ කලබල නොවි ඔයාලා මෙන්න මේ පියවරල් ටික අනුගමනය කරන්න. හැබැයි ඔයාලා කලබල වෙලා වැරදි විදිහට ඩිලීට් කරොත් ඔයාලට ඩිලීට් වෙන්නේ ඔයාලගෙන් විතරයි. ඒක group එකෙන් අයින් වෙන්නේ නැහැ. අනිත් කෙනාට පේන එකකින් අයින් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා ඒක අනිත් කෙනාට පේන එකයි ඔයාට පේන එකයි දෙකම අයින් කරගන්න නම් කලබල වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට වැඩේ කරන්නට ඕනේ. හරි. එකටම WhatsApp එකේ ඔයා ඒ දාපු මැසේජ් එක හොයාගෙන යන්න ඕනේ. හරි. ඒ විදිහට මම දැන් ටයිප් කරපු මැසේජ් එකක් තියෙනවා හිතන්න. මොන මම WhatsApp එක ඇතුලේ ඉන්නේ, chat box එකක ඉන්නේ, chat කරන්න කාත් එක්ක හරි. ඔයාලා හිතන්න මේ group එකට දාපු මැසේජ් එකක් තමයි මේ තියෙන්නේ. මම දානවා sorry it's by mistake කියන මේ මැසේජ් එක මම හැමෝටම නොපෙනෙන විදිහට delete කරන්නයි යන්නේ. කලබල වෙන්න එපා. පළවෙනිම කාරණාව, ඔයාලා කලබල වුණොත් වැරදි විදිහට ඩිලීට් කරොත් ඒක group එකෙන් අයින් වෙන්න. එතකොට ඔයාලට සමහරට ඒක හානියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයා වැරදිලා යවපු මැසේජ් එක මෙන්න මෙහෙම ටච් කරගෙන ඉන්න. එහෙම ටච් කරගෙන හිටියන තත් කමක් නැහැ නේද? ටච් කරගෙන ඉන්න ඕනේ. ටච් කරගෙන හිටියාම උඩින් එනවා ඩිලීට් බටන් එකක් තියෙනවා මේක ස්ක්‍රීන් එකේ උඩම. හරි. ඔය උඩම තියෙන බාර් එකේ බලන්න රීසයිකල් බින් එකක වගේ මාක් එකක් තියෙනවා. ඒක ක්ලික් කරපුවාම මෙන්නවාට එවනවා ඔප්ෂන්ස් තුනක්. පළවෙනි ඔප්ෂන් එකේ තියෙනවා ඩිලීට් ෆෝ එවරිවන් කියලා. ඒ කියන්නේ හැමෝගෙම ඩිලීට් කරන්න කියලා. දෙවෙනි එකේ තියෙන ඩිලීට් ෆෝ මී. ඒ කියන්නේ මගෙන් විතරක් ඩිලීට් කරන්න කියලා. අන්තිමට තියෙනවා කැන්සල් කියලා. ආයේ මේක ඩිලීට් කරන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් ඒ කැන්සල් කියලා කපුවාම ඩිලීට් වෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න බලන්න මෙතනින් අපිට තෝරගන්න ඕනේ මොකක්ද? ඩිලීට් ෆෝ එවරිවන්. හැම කෙනාගේම ඩිලීට් කරන්න. එතකොට කලබල වෙලා ඔයාලා ඩිලීට් ෆෝ මී දුන්නොත් ආයේ ඒක ඩිලීට් කරන්න වෙන විදිහක් නැහැ. අනිත් කෙනාට නොපෙනෙන විදිහට. ඒ නිසා ඔන්න ඩිලීට් ෆෝ එවරිවන් දුන්නාට පස්සේ ඔන්න ඒක ඩිලීට් වෙලා ගියා. එතකොට මේක මට පේන්නෙත් නැහැ, යවපු කෙනාට පේන්නෙත් නැහැ. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඔයාලා ඒකිනුත් අවබෝධයක් දැනුමක් ගත්තනම් පහලින් කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් විදියට අදහසක් පළ කරන්න. හරි. බොහොම ස්තුතියි. මම තවත් දවසකින් අලුත් වීඩියෝ එකක් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්නම්.